ඉතින් අද මම හිතුවා මම පාවිච්චි කරන perfumes ඔයාලට පෙන්වන්න ඕන කියලා. හැමෝටම සුබ දවසක්. ගොඩක් කාලෙකින් තමයි මම අලුත් වීඩියෝ එකක් අරන් එන්නේ ඔයාලට. ගොඩක් අය අහලා තිබ්බා අලුත් වීඩියෝස් එනවද තාම නැද්ද මොනවද මේ ටිකේ කරන්න කියලා. මේ ටිකේ පහුගිය දවස් ටිකේ නම් මම සුපුරුදු විදිහටම ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ වැඩ කටයුතු වලට සහභාගී වුණා. ප්‍රසංග නම් ඉතින් මම හිතන්නේ නැහැ අපිට ඉදිරි කාලයක් යනකම් තියෙයි කියලා. ඉතින් මේ තියෙන වාතාවරණයත් එක්ක මම ප්‍රාර්ථනා කරනවා ඔක්කොම හොඳ විදිහට වෙලා අපිට නැවතත් සංගීත ප්‍රසංග වේදිකාවට යන්න හැකි වෙයි කියලා. ඉතින් ඔයාලා ගොඩක් මගෙන් එක එක ප්‍රශ්න අහලා තිබ්බා. මම කොණ්ඩෙට පාවිච්චි කරන ෂැම්පු එක මොනවාද ඒ වගේ දේවල්. ඇත්තටම කියනවා නම් මම නැවත නැවත මම කියනවා මේ කිසිම මම කියන කිසිම දෙයක් මං කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන කෙනෙක් නෙමෙයි කියලා. මට කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ. ඕන වෙලාවක මට ඒක ඔප්පු කරන්නත් පුළුවන්. මම පාවිච්චි කරන්නේ මොනවද කියලා මම මූණට මගේ කොණ්ඩෙට ඒ පාවිච්චි කරන්නේ මොනවද කියලා මම හැමදේම ඇත්ත තමයි මං කියන්නේ. මොකද අර මට බෑ මම පාවිච්චි කරන දේ අහනකොට මට වැඩිපුර වියදම් යන වැඩිපුර බොරු දේවල් කියන්න මං කැමති නැහැ. මම ඇත්තටම පාවිච්චි කරන දේ තමයි මම කියන්නේ. ඉතින් ගොඩක් කටි අහලා තිබ්බ මම පාවිච්චි කරන මොකද්ද ෂැම්පු එක කියලා. කලින් නම් වෙන ෂැම්පු එකක් පාවිච්චි කරා. ඒත් මම දැන් මාස ගානකට උඩදී මේ ෂැම්පු එක මම පාවිච්චි කරන්න ගත්තා. ගොඩක් හොඳයි. මම මේකේ ෆොටෝ එකක් දාන්නම් මොකද්ද කියලා. නැවත වාරයක් කියනවා මම මේ කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්නේ නැහැ කියලා. අනිත් දේ තමයි මම හිතනවා අර මම කිව්ව විටමින් එක ඔයාලා ගන්න ඇති කියලා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මගේ කොණ්ඩෙ යන්න ගත්තා මගේ අම්ම නැතුණාට පස්සේ ඒ තිබුණ ස්ට්‍රෙස් එකත් එක්ක. ඉතින් ගොඩක් අර මම කොණ්ඩෙ කලර් කරන හින්දා ගොඩක්ම නාන අවස්ථාවලදී මෙහෙම නිකම් පොඩක් පීරන්නවත් බැරි අවස්ථාවක් තිබුණා. ඒ හැමදේම හරි ගියා මට ඒ විටමින් එකෙන්. ඒ වගේම තමයි මම මේකප් කරාට පස්සේ මම ඉක්මනටම ගෙදරාව ගමම්ම මූණ ක්ලීන් කරනවා. නැත්තම් පොඩ්ඩක් මූණේ බිබිලි පොඩක් දාන්න බලනවා. ඉතින් ඒ එහෙම පිරිසිදු කරන හින්දා වෙන්න ඇති දෙයන් පිටෙන් මගේ මූණේ එහෙම බිබිලි එන්නේ නැත්තේ. ඉතින් මම හිතනවා ඒ හැම දෙයක්ම ඔයාලට කියන්නේ ඔගලන්ට තියෙන ආදරයට කියලා. ගොඩක් අය ඒ ප්‍රශ්නේ මගෙන් අහලා තිබ්බා. ඉතින් මේ ළඟදි නම් මම කොණ්ඩේ පාට කරා. මට කොණ්ඩේ කළු කරලා තිබ්බා. මේ දැන් අලුතෙන් මම පාට කරපු කොණ්ඩේ. එක එක පාට පාට දානවා. ඉතින් හිතන වෙලාවට මේ හැම දෙයක්ම මෙහෙම කරන්න හොඳ නෑ. මොකද කොණ්ඩේ ඩැමේජ් වෙන හින්දා. ඒත් ඉතින් මට ආස කල එකක් මම දැක්කොත් මම ඒක දානවා. අද මම හිතුවා තවත් ප්‍රශ්න අහලා තිබ්බා මොකද්ද මම පාවිච්චි කරන පර්ෆියුම්ස් කියලා. ඉතින් අද මම හිතුවා මම පාවිච්චි කරන පර්ෆියුම්ස් ඔයාලට පෙන්වන්න ඕන කියලා. ගොඩක් තියෙනවා. මං මේ පෙන්වන හැම දෙයක්ම ෆොටෝ එකක් එක්ක දාන්නම්. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේක තමයි මං ගොඩක් පාවිච්චි කරන පර්ෆියුම් එක. මේ හැම එකක්ම මම ෆොටෝස් දාන්නම්. මේ එකක් අනිතික තමයි මේක. මං ගොඩක් අර සැර ස්මෙල් තියෙන පර්ෆියුම්ස් වලට මං ගොඩක් කැමති නැහැ. අනිතික තමයි මේක. ඒ වගේම තමයි මගේ YouTube channel එක ගොඩක් අය subscribe කරලා තිබ්බා. බොහොම ස්තුතියි.
මට ආදරය කරන හැම දෙනාටම බොහොම ස්තුතියි. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්තම් subscribe කරන්න. තවත් ගොඩක් videos අරගෙන මම එනවා. ගොඩක් මම බලාපොරොත්තු වෙනවා ගීතයක් ගායනා කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ගොඩක් ආසාවෙන් ඉන්න කට්ටියක් ඉන්නවා ගීත ගායනා කරන්න. කොහොමද කියලා මම කියලා දෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. අනිත් දේ තමයි මෙන්න මේක. ෆොටෝස් දාන්න. අනිත් එක තමයි මේක. භාගයක් විතර ඉවරයි. මේ දවස් ටිකේම මේ පර්ෆියුම් එකත් පාවිච්චි කරනවා මාරුවෙන් මාරුවට. ඊට පස්සේ මේක මම කොමත් මම පර්ෆියුම්ස් වලට ගොඩක් ආස කෙනෙක්. ඉතින් ගොඩක්ම මම හොඳ සුවඳක් આવුත් මම කොමත් ගන්නවා. අනිත් එක තමයි මේක. මේක නම් මට gift එකක් හම්බුන එකක්. මේකේ print කරලා තියෙනවා මගේ නමත් මේ සයිඩ් එකේ. මේක තමයි perfume එක. අනිත් එක තමයි මේක. මේක නම් ගොඩාක්ම long lasting perfume එකක්. මේක මම ගොඩාක් ආසයි. මේක නම් පොඩ්ඩක් දැම්මත් ඇති. ගොඩාක් සුවඳයි. මේකටත් මම ගොඩාක් ආසයි. අනිත් එක මේ ළඟදිම ගත්ත පර්ෆියුම් එක මේක. මේ තමයි ළඟදිම ගත්තේ. මේකත් ගොඩාක් සුවඳයි. මං පර්ෆියුම් 30ක්. ඒ වගේම තමයි වෝචර්සුත් මං ගොඩාක් ආසයි. ඉතින් මං හිතනවා තවත් ඉතින් මොනා හරි අලුතින් පර්ෆියුම් ආවොත් මං ගන්න කියලා මම හිතනවා. මම මේ පෙන්නුව පර්ෆියුම්ස් වල ෆොටෝස් මං ඔක්කොම පැහැදිලිව දාන්නම්. ඒවා ගොඩක් සැර ඒවා නෙමෙයි. මොකද මට ගොඩක් සැර පර්ෆියුම්ස් දැම්මහම කලන්තේ වගේ එනවා. ඉතින් මේ පර්ෆියුම්ස් නම් හරිම සුවඳයි. ඉතින් මං වගේම ගොඩක් පර්ෆියුම්ස් දාන පර්ෆියුම්ස් වලට ගොඩාක් ආස කරන අය ඇති. ඒගොල්ලන් මේවා ගැන හොඳට දන්නවත් ඇති. ඉතින් තව පර්ෆියුම්ස් වලටයි වෝචර්ස් වලටයි තමයි මම ගොඩාක්ම කැමති. ඉතින් ඔය හරි ගියොත් හරි මං ගන්න ඒවා තමයි ගොඩාක්ම. ඉතින් මොනාද තව කියන්න කියලා මම මේ කල්පනා කරේ. එක එක දේවල් ගොඩක් අහන අය ඉන්නවා. කොහොමද දවස ගෙවන්නේ, කොහොමද මොනාද දවසේ කරන්නේ, ගීතයක් ගායනා කරන්නට කලින් කොහොමද පුහුණු වෙන්නේ කියලා අහලා තිබ්බා. මං ඒ හැම දෙයක්ම මම මගේ අනිත් වීඩියෝස් වලින් එකින් එක පෙන්නන්නම්. මගේ channel එක subscribe කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් ආව ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා මට ආදරය කරන තරම් මමත් ඔයාලට ගොඩාක් ආදරේ. ඒ අතරතුර මම හැමදාම කියනවා වගේ 100ක් ගත්තොත් දෙන්නෙක් තුන් දෙනෙක් මට එක එක දේවල් කිව්වත් මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද 99%ක් ඇත්තටම කියනවා නම් මට ගොඩක් ආදරය කරන අය. මම හැමදාම කියනවා වගේ අපි මේ ඉන්න ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපි සතුටින් ඉන්න ඕන. අනිත් අය ගැන හිතන් හොයලා බලලා අනිත් අයගේ දේවල් හොයලා එයාලගේ ප්‍රශ්නයක් කරගන්න නැතුව තමන්ගේ දේ හරියට කරගෙන සතුටින් ඉන්න කියලයි මම හැම වෙලාවෙම කියන්නේ. මොකද අපිට හෙටක් ගැන හිතන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි අපි ඉන්නේ. ඒ හින්දා මම හැම වෙලාවෙම කැමති හැමතිස්සෙම hina වෙලා ඉන්නවා බලන්න. අනිත් දේ තමයි මම හිතනවා මට ආදරය කරන ඕගොල්ලන් හැමෝම සතුටින් ඇති කියලා. මොකද ඒ හින්දා තමයි තව කෙනෙක් සතුටින් ඉන්නකොට, තව කෙනෙක් ලස්සනට ඉන්නකොට මට කමෙන්ට්ස් දාන්නේ ඔයාලා
මට ආශිර්වාද කරලා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. මොකද මමත් ගොඩක් කැමති කවුරු හරි සතුටින් ඉන්නකොට ඒ අයට ආශිර්වාද කරන්න. ඒ දේ මම පොඩි කාලේ ඉඳන්ම මම ඉගෙන ගත්ත දෙයක්. මොකද නරක වචන පාවිච්චි කරලා නරක වචන වලින් බැන්නහම ඒක මේ ආත්මෙදිම ඵල විපාක දෙනවා කියන එකත් මම හැම වෙලාවෙම හිතනවා. ඒ හින්දා කවුරු හරි සතුටින් ඉන්නවා නම් ආශිර්වාද කරන්න. මොකද මම ඉගෙනගෙන තියෙන්නේ කාගේ හරි සතුටක් දිහා බලලා ඔවුන්ට හැමදාටම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන කියන ආශිර්වාදය මගේ කටින් පිට වෙනවා. ඒ හින්දා ඔයාලා හැමෝටම මට ආදරය කරන, මගේ ගීත රස විඳින, මගේ පවුලට ආදරය කරන ඕගොල්ලන් හැමෝටම නිදුක් නිරෝගී සැනසීමෙන් ජීවිතය ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් මගේ YouTube channel එක subscribe කරන්න. මට ආදරය කරන හැම දෙනාටම ගොඩාක් ආදරෙයි. හැම දෙනාටම ගොඩාක් පිං.